දැන් මෙච්චර දේශප්‍රේමී කියාගන්න ජාතිකත්වය ගැන කතා කරන ජාතික ඇඳුම ඇඟේ දවටගෙන ඉන්න චම්පිකරණවක ඇමතිවරයාට මේ රටට අහිතකර වෙළඳ ගිවිසුම් අත්සන් කරද්දී ඒකට මුල් වෙච්ච නිලධාරිනියව අදාළ නිලධාරින්ව ඇයි පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්නන්න මතක් වුණේ නැහැ? එහෙම නොකරපු චම්පිකරණවක ඇමතිවරයා අද ඒ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ අමාත්‍යාංශයේ ලේකම්වරයාව පාර්ලිමේන්තුවට කැඳවන්න උත්සාහ කරනවා. අපි අහන්න කැමති චම්පිකරණවක ඇමතිවරයාගේ ජාතිකත්වයේ තියෙන ජාතික ඇඳුමට විතරද මෙච්චර දෙයක් කරනකම් එතුමා ඒ කැබිනට්ටුවේ ඉඳගෙන මොකද්ද කරේ? ඒ නිසා කරුණාකරලා රාජ්‍ය නිලධාරීන්ට අනවශ්‍ය බලපෑම් කරන්නේ නැතුව මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරන්න මූලික වෙච්ච නිලධාරීන්ව දේශපාලඥයින්ව අදාළ නීතිමය ආයතන ඉදිරියට ගෙන්නන්න, මේ පිළිබඳ විමර්ශනය කරන්න ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි මේ රටට කරපු විනාශය සම්බන්ධයෙන්. ඒ නිසා රජයේ වෛද්‍යනාරින්ගේ සංගමය මේ සටන තාම නවත්තලා නැහැ. මේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම රටට හිතකර තත්ත්වයකට පරිවර්තනය කරන තෙක්, ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කරන තෙක්, ඒ වගේම මේ අහිතකර වෙළඳ ගිවිසුම අත්සන් කරපු අදාළ පාර්ශ්වයන්ට, ඒ නිලධාරීන්ට, දේශපාලඥයින්ට සුදුසු දඬුවම් ලබා දෙන තෙක් රජයේ වෛද්‍යනාරින්ගේ සංගමය නිරන්තරයෙන් මේ සටනේ ඉන්නවා කියන කාරණය අපි මතක් කරන්නට කැමතියි. We'll be right back.